අදවලට අරගෙන හදන්නේ මේවට ඇඩික්ට් වෙලා ඉන්න අපේ යාළුවගේ පොඩි දර්ශන ටිකක් හයි ගයිස් අද අපි ග්‍රෙගරි පාර්ක් එක හරි මේ ඉන්නේ ඊයරේ අපි හිටියේ මේ හරිය අද අපි මේ හරිය ඇවිදින් තමයි බලාපොරොත්තු වෙන්නේ කොහොමද බං අපි පොඩි ෆිල්ම් ෂූට් එකක් තියෙනවා පොඩි එකක් බලන්න මෙතන මේ අතන පොඩි සීන් එකක් තියෙනවා හෙලිකොප්ටර් එකක් යන එකක් අපි තාම ගියේ නැහැ පැත්තට බලන්න අපි අද මේ හරිය චුට්ටක් ඇවිල්ලා බලන්න ඉන්නේ කොහොමද මොනවද තියෙන්නේ අපි මූන් ප්ලේස් යන්න ඉන්නවා දවසම නෝර්ලිතයි අපි මූන් ප්ලේස් යන්න ඉන්නවා තව මේ හරිය තියෙන පන්සලකට යන්න ඉන්නවා මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා ඊයර හරිම සීතලයි මේ හරිය දැන් නියමෙට අවුව පායලා කිදිරා 11යි තියෙනවා දැන් ප්‍රාචර්ලානේ දැන් 10 මාර විතර වෙලා මේ හරිය view එක ලස්සන view එකක් තියෙනවා මේ දවස්වල අද සැටර්ඩේ අපිට ලොකුවට පේර නැහැ ක්‍රිකට් පාක් එකට ගොඩක් කට්ටිය ආවිල්ලා නැහැ ටික දෙනෙක් ඉන්නා මම හිතන්නේ කොරෝනා දවස් නිසා වෙන්නේ නැති වැඩි කට්ටිය නැහැ පේන්න වෙනද වගේ අද අපේ ඊළඟ ડેස්ටිනේෂන් මොනවද මචං අපි කොහෙද යන්නේ අද අපේ ඔක් එකේ දෙවෙනි දවස අද ડેස්ටිනේෂන් දෙක තුනක්ම තියෙනවා අපි බලමු මේ යන්න අපේ මුලින්ම අදහස මූන් ප්ලේන්ස් යන්න ඊළඟට සිංගල් ට්‍රී හිල්ස් නුවේවේ view point එකක් තියෙනවා ඒක බලන්න යන්න පිදුරු තලාගල පුළුවන් උනොත් කරා මොකද මේ දවස්වල තියෙන කොරෝනා ප්‍රශ්නත් එක්ක තව කාලිකව වහලා තියෙන්නේ පිදුරු තලාගල බලමු අපි දවසට ලැබුණොත් අපි යනවා ඉතින් අපි අද ගියෝ ඉතින් අනිවාර්යෙන් ඒ ක්ලිප්ස් ඔක්කොම මේ බ්ලොග් එකේ දානවා ඔයාලට බලන්න පුළුවන් අපි ගියත් ඔයාලා ගියා වගේ තමයි ඔක්කොම ටික අපි ඔක්කොම එක්ස්පීරියන්ස් එක අපි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා අපි අද ගියෝ ඉතින් ඒ තැන්වල අපි අද ප්ලෑන් කරන් ඉන්නේ ડેස්ටිනේෂන් ටික අපි බලමු අද මොකද වෙන්නේ කියලා අද උදේම ආවා අපේ පළවෙනි ડેස්ටිනේෂන් එක විදිහට සරුණගිරි මහා විහාරයට. ඉතින් මේක තියෙන්නේ නුවර එළියේ. අපි ඉඳපු තැන ඉඳන් ළඟම තැනක් මෙතන. අර හරිය පේනවා ග්‍රෙගරි ලේක් ඒ හරිය ඔක්කොම. අපි ඊයලා නැවතුණ හිටියත් ඒ හරිය. මෙතන ලස්සන view එකක් තියෙනවා. මේ සරුණගිරි මහා විහාරයට ඔයාලා ඇවිල්ලා බැලුවම නුවර ඔක්කොම පේනවා. නුවර එළිය ඔක්කොම මේ හරිය පේනවා හරිම ලස්සනට. ඉතින් අපි මේ view එක බලන්න සහ මේ සෞරණගිරි මහා විහාරයේ වැඳ පුදා ගන්න තමයි උදේම මෙතෙන්ට ආවේ. ඉතින් අපි උඩට ගිහලා බලමු කොහොමද කියලා. තව උඩට යන්න තියෙනවා මෙතන. සමන්දේ ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් මේ නුවර එළියේ ගොඩක් පන්සල් අපිට දකින්න පුළුවන් සුමන සමන්දේවියන්ගේ දේව ප්‍රතිමාවක්. මොකද මේ අඩවිය බාර සුමන සමන්දේවියන්ට. ඒ නිසා මේ පැත්තේ ගොඩක් පන්සල් වල අපිට මේ සුමන සමන්දේ ප්‍රතිමාවක් බලා ගන්න පුළුවන් වෙනවා.
අපි මේ සරණගිරි මහ විහාරේ පිටිපස්සේ ඉන්නේ. මෙතන මේ නියම view එකක් තියෙන පිටිපස්සේ ඔයාලට පේන ඇති. මෙතන ආවත් මේ view එක බලන්න පුළුවන් එකම තැන නූරෙලි මෙතන විතරයි. ඉතින් ඔයාලට මෙතෙන්ට ආවත් මේ ලස්සන view එක බලන්න පුළුවන් පිටිපස්සේ පේනා වගේ. 2 3 ඉතින් අපි මේ සරණගිරි මහ විහාරේ ළඟ මේ පේන view එක බලන්නේ. මෙතෙන් තාම ඔයාලට ග්‍රෙගරි ලේක් එක පේනවා. ඊට පස්සේ එහා පැත්තේ රේස් කෝස් ග්‍රවුන්ඩ් එක. ඒ වගේම නුවරඑළිය සිටි එක ඔක්කොම හොඳට පේනවා. ඇතින් පිදුරුසලා ගල කඳ පේනවා. ඒක මේ වීඩියෝ එකේ හරියට ඔයාලට පේන්නේ නැතුව ඇති. ඊට එහා පැත්තේ පේන ටවර්ස් තමයි ලංකාවේ උසම ස්ථානය. ඉතින් 2425. මුහුදු මට්ටම ඉඳන්. ඔව් ඔව්. ඉතින් මේ අතින් පේන පිදුරුතලා ගල කන්ද මුහුදු මට්ටම ඉදන් අඩි 2425ක් උඩින් තමයි තියෙන්නේ. මේ මෙතෙන්ට ආවම අපිට එතනත් හොඳට පේනවා. ඒ වගේම නුරෙලිය සිටි එක වලට හොඳටම බලා ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ සරණගිරි මහා විහාරයට ආවම මේ වටේ පේන view එක. ඉතින් ඒ නිසාම තමයි අපි මේ සරණගිරි මහා විහාරයට ආවේ මේ view එක බලලා මේ පන්සලත් ඇඳ පුදාගෙන යන්න. ඉතින් අර අත පේන පිදුරුතලාගල කන්ද අපේ අද එක ප්ලෑන් එකක් තමයි පිදුරුතලාගල කන්දට යන එක. ඉතින් අපි හරියටම දැන් නැහැ යන්න දෙනවද නැද්ද කියලා මේ තියෙන වාතාවරණෙත් එක්ක අපි try කරනවා පිදුරුතලාගල කන්දේ මුදුන්ට යන්න. අපි එතෙන්ට ගියෝ ඉතින් අපි ඊළඟ වීඩියෝ එක අපි ඔයාලට අරන් ඉන්නේ පිදුරුතලාගල කන්දේ මුදුනේ ඉඳගෙන. අපි බලමු මේ වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. हरिम लसन सीनरी मारम लसन मारम लसन अभी मेतन टीका बल्ला गसल पाट तेक हरिम कि बेरेता लसन व्यू मेतन तीय मज मे पे अंबेवेल अंबेवेल मे अंबेवेल तमाइ अंबेवेल तमें अभी मे प्लेस बुक करते कंदे तीना लसन मे प्लेस आवट मे लसन बला पुलवा मेदन तम अभी अदर आट इन कलिंग मेतंट अभी ये दवा से अद मेतन रेस्ट इन के बेलवे कटे कटे अलग रूम से अम्मे क्लिप टाइम लगे मे लोकेशन की व्यू वेगत मेतन तीन तम थिंग अद अभी मेतन इना अदू दे तम तेन है बस प्लान कर
යන්න ප්ලෑන් කරන් ඉන්නවනම් කලින් අනිවාර්යෙන් පර්මිෂන් ගන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් පර්මිෂන් අරගෙන ඉන්න ඕනේ පිදුරු තලාගල කඳ මුදුන්ට යන්න ඒ වගේම ඉතින් අපි සමාවිලනවා ඔයාලට ඒ ෂෝට්ස් ටික පෙන්වන්න බැරි වුණාට අපි කිව්වා වගේ අපි කලින් අපි කිව්වා ඔයාලට එතන ෂෝට්ස් ටික පෙන්වනවා කියලා ඒක පෙන්වන්න බැරි වුණා ඉතින් අර දේ තමයි හේතුව මොකද අපිත් අද තමයි දන්නේ එතන කඳ මුදුන්ට යන්න අපි අවසර ගන්න ඕනේ කියලා ඉතින් එතන ඒ දේ එහෙමයි වුණේ ඉතින් ඒක නිසා අපි ගොඩක් කලින් අපි අද රෑ ඉන්න ප්ලේස් එකට එන්න වුණා ඉතින් ඇවිල්ලා අපි මෙතන චුට්ටක් වෙලා ඉන්නා මොකද අපි මේ වෙලාවට නෙවෙයි ප්ලෑන් කරේ මීට වඩා ගොඩක් පරක්කු වෙලා අපි හිතුවටත් වඩා කලින් මෙතෙන්ට ආවා ඉතින් ඇවිල්ලා අපි මොකද කරේ මෙතන කරේ ඉන්න මේ ඉස්සෙල්ලා මොකද කරේ මෙතන ඇවිල්ලා මේ පාක් කරගෙන වර දෙඟලුවා අපි ටයිම් එක යන්න ටිකක් කලින් ගලා වඩේ මෙතන බැලුවා වඩේ හරිම ලස්සනයි මෙතන ලොකේෂන් එක ලස්සනයි ඔයාලට කලින් ක්ලිප් වල එක පෙන්නවා ඉතින් අද මේ විදිහට තමයි දවස ගෙවෙන්නේ එනිසා අපි බ්ලොග් එක ඉවර කරමුද නේ ඊට පස්සේ මේ තව කියනවනේ මේ අපි හෙට කොහෙද යන්නේ මේ ලේක් එකට ලේක් කියන්නේ ආව් හෙට උදේ අපි මෙතන අපි අලුත් ප්ලෑන් එක ඒක මේ අපි උදේම උදේ හෙට උදේ අපි උදේ 10 වෙනකන් ඉන්න ගත්තා අම්මා මෙතන උදේ මේ මෙතන තියෙන බෝට්ටුවේ අපි යන්න මෙතන තියෙන අම්මා කියනවා අපි ඒකත් පුළුවන් වුණොත් ඒක අපි යන්න අපි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකට අපි දානවා එහෙනම් ඉතින් අපේ ඊළඟ දවස් ඉතුරු ටික මෙතන මේ විදිහට ගෙවෙන්නේ අපේ සෙට් එක. ඉතින් අපි මෙතන පොඩ්ඩක් එන්ජොයි කරලා ඩිනර් කරන් අපි එකේ වීඩියෝ එකක් ගෙනවා කතාවකින් පල්ලෙහාදී. ඒක නිසා ඒ ටික තමයි වෙන්නේ ඉස්සරහට. ඒ නිසා අපි මෙතනින් බ්ලොග් එක අද ඉවර කරමු එන. අපි අදට මේ බ්ලොග් එක ඉවර කරනවා. තව බ්ලොග් එකකින් හම්බෙමු. මේකේ මේ සිගරට් පැකට් එක. smoking kills කියලා කතා කරනවා. Smoking can damage the sperms and decrease fertility. ඒ කියන්නේ මොකද්ද? අපි අද කතා කරමු මේක ගැන. අන්නාරේ. කොහොමද ඔයාලේ fertility එක වැඩි කරගන්නේ? සිගරට් නොබියෙන්න පුළුවන්ද? අපි ඔයාලට දෙන්නම එයාගේ සිගරට් වලට ඇඩික්ට් වෙච්ච අපේ යාළුවෝ කීප දෙනෙක්. අපේ යාළුවෝ. මුන්ගේ හොරෙන් සිගරට් කාගෙන ඉඳලා නා. අපි අද ඔයාලට අරගෙන හදන්නේ මේවට ඇඩික්ට් වෙලා ඉන්න අපේ යාළුවගේ පොඩි දර්ශන ටික. හැබැයි ඔයාලා ලොයෙත් යනවා මොදේ? ආයේ ට්‍රිප් එක යනවා. අපි මේක subscribe කරන්නේ අපි ට්‍රෙන්ඩින් යන තැන මේ කරන්නේ දැන්. ඉතින් හැබැයි අපිට වැඩේ කියන්නේ මෙයාලගේ fertility එක දැම බලා ගන්න වෙන්නේ නැහැ. එකක්වත් බදලා නැහැ තාම. මේ බදලා නැහැ. බැඳෙන් පස්සේ තමයි මේ sperms වල damage වෙලාද fertility එක අඩු වෙලාද වගේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් නම් ඉතින් ඉන්නේ නේ වැඩර්ල වගේ අපිට දැන් අපි බලමු වීඩියෝ ක්ලිප් ටිකක් කියලා දාන්න අපි බලමු ඉස්සරහට මම මේ channel එක කරන්නේ මම දිගටම ඉතින් හිටියත් අවුරුදු ගානක් බලමු ඒගොල්ලෝගේ fertility එක අපි කොහොමද කියලා එයාලා බැන්දට පස්සේ අපි ඒ එදාට ක්ලිප් එකක් අරන් එන්න එදා ඉඳන් අපි බලමු එයාලගේ තත්ත්වය කොහොමද කියලා මේ සිගරට් පැකට් එක සාමාන්‍ය සිගරට් ගහපගෙන 3යි 5යි 6යි 12ක් වගේ තියෙනවා මට හිතෙන්නේ මේකේ 12ක් වගේ තියෙනවා මේක නම් මේ අර ස්විච් එකක් නැති එක වැඩක් නැහැ මේක බීලා නම් හදා දෙනවා කියන මෙලොරක් නැහැ මේක මං හිතන්නේ ස්විච් එක නම් පොඩි මෙන්ඩෝලසක් තියෙනවා මුන් මේක මොකටම බොරවද කියලා මට නම් තේරෙන්නේ මේ ගදත් එක්ක මේ ටික ඒ වගේ ගෝල්ඩ් ලිෆ් තමයි ලංකාවේ බහුතරයක් දෙනාගේ ෆේමස් බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එක බොන්න ඉතින් බොනේගේ මද්‍රවෙලා ආදීනවා කියන්නේ තව ක්ලිප් එකකින් හම්බ වෙනවා